එතකොට එන නැහැ රූපය කියලා සැලකෙන්නේ විඥාන ස්වභාවය. නොවේද? මොකද ඇහැ නිරන්තර වෙනස් වෙනවා නම් රූපේ නිරන්තර වෙනස් වෙනවා නම් අනිත්‍ය නම් මේ නිත්‍ය අපි පෙන්නේ අවදිමාවේ පෙන්නේ ඇහි සකස් වෙන ප්‍රතිබිම්බයක් කරා. ඒ ප්‍රතිබිම්බේ නිරන්තර තියෙන නැති වෙන නිසා අපිට ඒ ශෛලික ස්වභාවයක් නොපෙන්න නිසා ආ ගණයක තියෙන හදි හේවනල්ල වගේ පවතින බවක් පේනවා. මේ පවතින බවක් පේන ස්වභාවය දෙකක් කරලා මේ ඇස මේ රූපේ කියලා අපි ආපහු විඥානය නෙවෙයි කොටස් කරන්නේ. එතකොට එහෙනම් මේ දෙකක් වෙන්නේ විඥානය නෙවෙයි. ලෝකේ දෙකක් කියලා ඇසයි රූපයයි කනයි ශබ්දයයි දිවයි රසයයි කියලා දෙකක් කියන්නේ විඥානය හරහම නෙවෙයි. ඒකමනි වර්ග වරදලා කියන්නේ මොහයි රූපේ කියලා. ඒකමනි ඉඳ ඇහි රූපය කියලා මෙතුම වගේම තමාසය තමාට පෙනෙන දේ කියලා තමාසම තමාට පෙනෙන දේ කියලා කොටස් කිරලකට යන්නේ. ඔය විඥානයේ පහවෙන විඥාන තරතුරු දෙකක්. විඥානයේ පහවෙන ප්‍රතිබිම්බේ අරමයානේ අපි සැලෙන්නේ මොකක්ද කියන්නේ හිත දැනගන්නකොට පෙරකුණ නැතිුනේ අසත් රූපයක් බව නේද? අසත් තියෙන බව රූපයක් තියෙන බව. ඒ අසත් තියෙන රූපයක් තියෙනවා කියන දෘෂ්ටිය අනිත්‍ය විරුද්ධයි. නෙමෙයි ඉබ නැරත වෙන්නේ වෙන්නේ. ඒ නැරතේම වෙන්නේ වෙන දෘෂ්ටි අරගෙනමයිද දෙවෙනු මමයි ලෝකේ කරගන්නේ. මම සහ මම දෙන්නේ නැත්නම් තමාසා තමා ඉදිරියෙන් තියෙනදී මේක වැදගත් කරනවා. අන් මෙතෙන් අපි ආවේ ඇස සතර මහා ධාතු බව රූපේ සතර මහා ධාතු බව එහෙමද? සතර මහා ධාතු වල ස්වභාවය තුළ එතන ඇතිවීමක් තියෙනවා සතර මහා ධාතු යනු යමෙක් නෙවෙයි දේවල් නෙවෙයි දේවල් නෙවෙයි ගස්කොළන් නෙවෙයි ඒවා පටු යවපු තේජෝ වායු කියන මේ ධාතුන්ගේ එකතුනේ මිශ්‍රණය. ඒවා නිරන්තරව ඇතැම් ඇතැම් දෙයක් වෙනස් වෙනවා. පැහැදිලි. එතකොට දැන් විඥාණය කියන්නේ ඇසරි වර්තමානයි වැලිනට ගන්නෙ ප්‍රතිපාස්තරයි. ප්‍රතිබිම්බයක ප්‍රධානම අරගෙන විඥාණය පහළ වෙන්නේ. පැහැදිලි. නමුත් විඥාණය පහළ වුණොත් ප්‍රතිබිම්බ කතාවක් නෙවෙයි අපට සිනි කරලා වෙන්නේ අසත්‍යන රූපය ඒක කොහෙන්ද වෙන්නේ? පෙරදීසු ඒක තමයි තමයි අවිද්‍යාව කියන්නේ. පෙර භාවිතාවෙච්ච විදිය. පෙර තියෙන හැකට තියෙන රූප මොන වෙන මතයක් තමයි අපි මාසේ ඇසුරු වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක කියන්නේ අවිද්‍යාව. ඒ වගේම කර්ම. ඒව භාවිතාවි ඒක නැත්නම් පහළ වෙන සකස් වෙච්ච ගතිය කර්ම. අවිද්‍යාව කර්ම තණ්හා ඒ මතයට කැමැති. ඒවා විකමැත්තත් ඔබට දායක වෙනන්නේ. ඒ මතය පිළිගන්න. අස වෙනයි රූපේ වෙනයි නේද? කියලා නිත්‍ය හැක් තියෙනවා නිත්‍ය රූප තියෙනවා කියලා දෘෂ්ටි සහගතව අනිත්‍ය වෙන සතරම ධාතුන්ගේ ස්වභාවය නොසලකා හැරලා ඉගෙන අවබෝධයක් නැති කෙනෙක් නිත්‍ය ස්වභාවයක් මනස භාවිත කරනවා. නැත භාවිත වෙච්ච විදිහට අනිත්‍ය සහගත ඇසුරු වෙච්ච විදිහට අයංසෝ පැත්තෙන් මෙනෙහි කරනවා. අයංසෝ මනස්කාරය කියලා කියන්නේ නේද? මෙනෙහි වෙනවා. දැනෙනකොට අපි මෙතන ඉඳන් දුක නැති කරගන්න හිතුවත් හරියන්නේ නැහැ. උඩ දෙක තියෙනවා. අසත් තියෙනවා, රූපත් තියෙනවා කියලා දෘෂ්ටියක පිළිදෙන දුක් නැති කරගන්න හදනවා. දුකෙන් මිදෙන්න හදනවා. නමුත් නිදානේ තියෙන මොකද? අවිද්‍යාව. දුක් නැති කරගන්න නම් දුකට මූල ධර්මයේ අවලම් වෙන්න ඕනේ. දුක් ඇති කරවන්නේ අවිද්‍යාව ප්‍රත්‍යය. අවිද්‍යාව තුසුනකින් දෙකම ධායක වෙනවා කියන්නේ ඇති හැකියි දන්නේ නැතිකම. මේ සලායතන සූත්‍රයේ වටා ලේකනේ ඇත පිළිවඳ
යථාභූත ඥානය නැත්තම් රූපේ පිළිබඳ යථාභූත ඥානය තොර යථාභූත ඥානය කියන කොට ඉවරණතෝ වෝක දැකලා මේ කොහොමද යථාභූත ඥානය කියන කොට බාරුතුනාගේ දේශනාව තියෙන්නේ මහන්නේ අර අනිත්‍ය එකක් රූපේ අනිත්‍ය බව තමයි අනිත්‍ය හේතුන්ගේ සකස් වෙන ඵලයට පවුණක් පවතින දෙයක් අනිත්‍ය හේතුන්ගේ සකස් වෙන ඵලයට පවතින දෙයක් කන අනිත්‍ය සෝත ඉන්ද්‍රිය සෝත ප්‍රසාද අනිත්‍යද සබ්බ නිත්‍යදයි සෝත ප්‍රසාදයේ සබ්බයයි එක්කල විට එතන වෙනම සෝත සබ්බය දැනගන්න විදිහ ඒ සබ්බය දැනගන්න විදිහ අරවගේම හේතු සමග පහළ වී නැසෙන එක ඉවගේ මේ සත්‍ය දැනගත්ත විඥාණය යමෙක් දැනගත්ත නොවන්නේ මේවා කිව්ව උරුත මොකද්ද ඒ සත්‍ය ඇඟි මතකයි තොල් බාදුන අතරාවේ ඒ සත්‍ය හරගත්තේ කන සත්‍යයක් එකට මුලෙහි සිටන හට ගන්නවා සෝත විඥාණය එතකොට මේ සෝත විඥාණයගේ සත්‍ය දැනගත්තේ එහෙමද සෝත විඥානය දැනගත්තේ ඒ සෝත විඥානය දැනගන්නකොට සංඥා ස්කන්ධය හඳුන්වා දෙනවා වේදනා ස්කන්ධය කරන විදිහ පහල වෙනවා සංකාරය සකස් කරලා දෙනවා එහෙමද එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහම ඒ සකස් වෙනවා පංචබදාස් නැයි ඒ සකස් වෙන සෝත විඥානය වේවා ධන විඥානයක් වේවා සමානු වෙන්නේ නැහැ ඒ සමාන වෙන්නේ. ඒ පංචපාදන ස්කන්ධය උදාහරණ උදාලේ අනාත්ම වශයෙන් බලන්න කියන්නේ. පංචපාදන ස්කන්ධය අනාත්ම වශයෙන් බලන්න. යමෙකුගේ මොන බව? යමෙක් මොන බව? යමෙකුගේ ඉතින් කාර්යයේ හිතෙන් කාර්යයේ ඇහෙන්නේ කෙනෙකුට ඇහෙනවද හේතුන්ගේ සකස් වෙනවද? ඇහෙන බව, පේන බව, දැනෙන බව अभी ඇයි වතුතනායි ප්‍රතිචක්‍ර විඥාන කරගන්න. කනයි සංජය ප්‍රතිය සෝත විඥාන කරගන්න. උදේන ප්‍රතිච විඥාන. ස්ථිරකද විඥානයක් පහළ වෙනනේ. හේතු සකස් වෙනවා. හේතු සකස් වෙන දෙය. පහදලි දෙය. සෝත ඇසේ යතනූතය, සූපේ යතනූතය අපි දේන පිළිගෙන කොට මේ අසයි වතුතනායි ප්‍රතියෙන් असाई रूप कैरी खनाई सब्ज आदि प्रति में कोट एक निधन कोट पहाड़ ने नहीं जाने बने गने में एक मिधु बवन दान नेता मिलने गने मत अब जिते रूप आते मत है तो मत भेदे नो मत ही ते नो मुझे भी तो तभी पहले ආස්වායනම ආයෙත් පොදු වුණා. නේද? අනිත්‍ය නිරෝධයක් උනේ නැහැ. හේතු නිරෝධය බව හේතු නිරෝධ බව දකිනකොට හේතු නිරෝධයෙන් හේතු ප්‍රත්‍යයෙන්ගේ ඵලය හටගන්නේ කියලා දකිනකොට හේතු නිසාමේ ඵලය හටගන්නේ කියලා දකිනකොට හේතු නිරෝධයෙන් අනුරුද්ධයි. එතකොට අපිට මේ පංච විඥානය හේතු වෙන රසල නිරුද්ධ වෙන බව විදිහේ මුතුන මනෝ විඥානය හිතෙන් ප්‍රයත්න හිතේ විකාරද එතන උගන්නන්නේ මනසට ධම්ම එතන සිද්ධියක් තියෙනවා මොකක්ද අපිට පෙර හඳුනාගත්තා වූ පෙර සිදු කළා වූ දෙයක් නැවත හම්බ වෙනවා. නැවත මතක් වෙන්න අපිට
फिर ऐसा कर दिया जैसे रहा का है हम भी होना एक उदाहरण एक मतलब विनाश दहा विनाश से होना अवग विनाश से होना पड़ोग विनाश से होना हेमंडल तैयार नहीं है वो बट कभी हेमंडल को हार की ये पड़ोगे पति पति तो वो हेमंडल स्वभाव चकुना सोत विज्ञान ग्रह विज्ञान स्पर्शादी कवदावत हमें मतलब මතකින දේවල් වලට පෙර මතක පෙර සිත් වෙච්ච එක මතක් වුණා කියන පුළුවන්ද ප්‍රතිවිරුද්ධයි ඒ නිරුද්ධ වෙච්ච එක නැත්නම් මෙහෙම වෙනවා කියලා කිව්වද මෙහෙම නොවනවා නෙවෙයි මෙහෙම වෙනවා දැන් මොන සරමන අද මෙහෙ ආවි ඉනතරේ එන්න අද ආම්බවේ අද කියන හේතුවක් වෙනවා පෙර මතක කියන නේද मत के वचन बुद्ध देश उदाहरण मत के अविद्या मत के अविद्या अतीत वर्तमान स्कंद अतीत स्कंद निरुद्ध अविद्या वर्तमान वर्तमान हेतु स्पर्श
वर्तमान रूपे वर्तमान हेतु में सरस्वी पेरती मुन है कड़े हम भी मानी भी दैन आस्था सारी प्रति में मुहूर्त ही ऐसी में ना ऐह ऐह चाकू का सारी कड़े में हम मानी में मुहूर्त यहाँ रूपे में मुहूर्त ही वहाँ बता हो रहा है में मुहूर्त हेतु में सब पाले के लिए सरस्वी ना में किसी पास से करना भी आती है बहुत करना नहीं थी ना अभी तेरे तो वर्तमान है ना हमारे किसी पास से करना भी आती है बहुत कैदा कैदा ඒ කැඩවතේ පිළිගන්නේ මේ මොහොතේ හේතු මොකද කියලා. ඒක අත්‍යවශ්‍යයි නේද? එහෙනම් අපි ඇහැට ඔබ වෙන්නේ. මේ ඇහැට චක්කුරවලදී අර්ථ දෙන්නේ වෙනසක් තියෙන්න බෑ. එහෙනම් මේ මොහොතේ ඇහැට මේ මොහොතේ වරද කරන්නේ මේ මොහොතේ දක්මිනාය පහළ වෙන්නේ. හේතු වෙනකස් වෙනවා. මේ මොහොතේ සකස් වෙච්ච එක අපි දැන් විතර කියන්නේ. තේකක් ඉල්ලනවා කරේට දීලා තේකක් හදාගන්න නෑ. सकस्वेच्छी वर्तमान हेतु स्वरूप जाती ඒ කොහෙවත් තියෙන දෙයක් රූපේ කොහෙවත් තියෙන දෙයක් මේ දෙක මුස්සෙත් මුලගෙන කොට විඥානම දැනගැනීමකට දැනගැත්තේ ආයෙත් බලකට දැනගැනීමතර සැකෙලලා තියෙනවා හැක් තියෙනවා රූපයක් තියෙනවා කියන මතය නේද නමුත් මේ විඥානයේ සකස් වෙන ධායකුනේ අනිත්‍ය වෙන හැක් සහ අනිත්‍ය වෙන මතසකරන ඒක නිරන්තර කරන්නේ නිට්ටය හැක් නැත නිට්ට රූපයක් නැත मतयुना
ඒ ඇඟ ස්වභාවය හේතුන්ද බාර දෙන්න. ඒ හිතේ ස්වභාවය හේතුන්ද බාර දෙන්න. හේතුන්ද ඒක සත්‍යයි කිය. එන හිතන්නවල් දෙකටද. දකින්නවල් දෙකටද. දකීමක් පමණයි ඇසීමක් පමණයි කියලා. හේතුන්ද බාර දෙන්නේ ඵලය. ඒකට ඉගෙන ගන්න ඕනේ හේතු මොනවද? අචර වාසනා ඇත හේතුව රූපේ හේතුව ඒ අසනාත්මකය ආස්වාස ආහාර තත්ත්වයට ගැලවීම. ඇස යමෙක් නෙවි යමෙකු දෙවි. ඇස සතර මනෝදාතිය දෛතික. දෙමෝපිය තත්ත්වයෙන් හටගත්ත ස්වභාවයක් ඒකයි. එහි පිළිතුරු දෙයක් නෙවෙයි. නේද? ලෝකය ලෝකෙම දිගලා තියෙනකෝ මේ සමාන කියන අතන සතහැරෙන්න ලෝකෙම දිගලා තියෙනවා ලෝකෙම හේතුන්ගේ හටගන්න හටගන්න ධර්ම තමයි කියලා දකින්නේ අස ලෝකෙ තමයි තියෙනවා රූපේ ලෝකෙ තමයි තියෙනවා කියලා දකින්නේ එනම් විඥාන ධාතු ලෝකෙ තමයි තියෙනවා එනම් කෙනෙකුට පෙනෙනවා නෝ විඥාන පහර වෙනවා දැනගැනීම පහර වෙනවා සබ්ද ඇහෙනවා නේද හේතු නිසා සසලපන ලෝකිතයි එකක් කියනවා. වැරදු උනත් මුහුණු කරලා තියෙන මට ඇහෙනවා. කෝණු කරලා තියෙන මට හිතෙනවා. කෝණු කරලා තියෙන මනෝවාණය දකිනවා. ඒ කෝණු කරලා තියෙන අවිද්‍යා සහගත කර්ම ශක්තිය හේතුව අයලසු වරතකාරී ඉදිරියපත් වෙන්නේ ඇයි? ඇයි? මෙතන හේතු කරන අධ්‍යයනයක් කරගෙන නැහැ. හේතුන්ගේ සකස්න ඵලයක් කියන දෙයක කෙලිතරගෙනනේ වඩලානේ ඉවරින් මෙලිහි කරනනේ ඉතින් ඉඳ දෙන්න ඕනේ ඉතින්ද වැඩේ ඉඳ ඉහරින්න ඕනේ ඒකයි විසින් වීර්යයක් ඕනේ ඒක දැන් මොකද අපි කරගන්නේ පළගන්නේ කම් ලේසි නේද පොරුතල තියෙන රටාවට හිතන්න හිතර ඉහලියෙසි නේ මේක සාමාන්‍යයෙන්ම අනිත් පැත්තට නෑ වේදනාව කියන එක ස්පර්ශයෙන් ප්‍රතිහර ගන්නවා. ඒකත් වේදනාව කියන එක ස්පර්ශයෙන් ප්‍රතිහර ගන්නවා කියනකොට අසවච වේදනාව. ස්පර්ශයට වටිනාකමක් ලැබුණාම තමයි විදීමක් ඇති වෙන්නේ. ස්පර්ශයෙන් මමයි මගේ දරුවා වෙනවා තමයි විතර විදීමක් තියෙන්නේ. ස්පර්ශයෙන් මමයි මගේ ගෙදර වෙනවා තමයි විදීමක් තියෙන්නේ. නමුත් මේ මමයි මගේ ගෙදරයි කියන අර්ථය අදහස යමක්ද හේතු වෙන අර්ථයක්ද මම වෙනම පැත්තක ගෙදර වෙනම පැත්තකද නෑ ඇහත් එක්කමයි විඥානය පහළ වෙන්නේ ගෙදර කියලා එක්කෝ මනසත් එක්කයි මගේ ගෙදර කියලා හිතෙන්නේ නේද එක්කෝ ඇහත්වත් තියෙනුයි මගේ ගෙදර කියලා හිතෙන්නේ ගෙදර ඒ ඇස ඉදිරි ඇසට ඉදිරිපත් වෙන විතරයි මගේ ගෙදර එන්න තමයි ඉදිරිපත් වෙච්ච හේතුව විරුද්ධ වුණේ බව දැක්කේ නිසා මම ඉදිරිය මාස අපිට කොටයි අයිත් මගේ ඉදිරිය කියලා කියන්නේ ඒක ස්පර්ශය හේතු තුන දෙක තුන නොවේද අය මමයි මගේ දරුවෝ ඉන්නේ කොහොමද කියලා අනේ තින් ජනුරුයි ඒ ජනුරු මේක වඩලා තියෙන අනිත් පැත්ත. ඒ නිසා එම කාමාවසක බවාසක දිට්ඨි ආසවගේ හැඩ පහර නේද? ඕක වගේ කාමෝක බවෝක හැඩ පහර වගේ හිතට එන්නේ මේ පැත්ත. ඉතින් ඒකට පංච නීවර සතර යටතට කියලා කියනවා. සමාධි මුක්ති මේක බලන්න ඕනේ. ඒකට අපිට මුදල ආධින වේගනත් ඇතිනේ ඉන්නවා. ඒ සතර ආධින සංහිතයි කියලා මෙලිහි කියලීමට යෙදෙන
සසර කියන්නේ ආධිනව සායස දෙයක් සසර කියන්නේ අතරේ යුතු දෙයක් සසර ඉන්නතාවක් මේ සසරේ වෙලින් නිදහස් වෙලානේ නේද සතර ආවායේ මෙදිලානේ මේ වගේ කුසකින්ෙන් මෙදිලානේ මහලුභාවයෙන් මෙදිලානේ ඒ නිසා මේ කවදාහර මෙදී යුතුයමයි මේකේ නිදහස් වෙයි යුතුයමයි කියන අපිට තියෙනවම ඇතිතු වුණා තෝරගන්න ඉවර යනපත් වෙනවා उत्पल रोगियोंगिक प्रबल मटक आदिनोने සතර අපේ කුතු දෙයක් සතර කවදාවත් සෑහෙනපත් වෙන්න බැරි දෙයක් එන්නේ ප්‍රේත ලෝක ආදී තිරසනාදී අපාගත වෙච්චවත් තුන කවදාවත් ආයේ තේ නිමිලින්නේ නැහැ ඕන කවදාවත් මේ කල්යාණ මිත්‍ර ඇසුරට ලංගෙන්නේ නැහැ මේ ලංගුවේ චේක ඔක්කොම බීජ ප්‍රීතිය අපි ගොඩනේ ගන්න ඕනේ ඉතින් අපි හො හිතන්න ඕනේ අනේ විතරට අද ඉඩක් තියෙනවා ඇති අද ස්පර්ශයෙන් මරවට ඒක इस पार्थिया गृहे गृहे विज्ञान दीवाद रूपे विनाश नहीं करना नित्य रूपे नहीं था नित्य रूपे पिलेगन वालों देर विज्ञान के रूप ही बनी है पालन लोगों ने मजाक करने में ओनो जैसे मजाक करने के तब यह हुई आया हमने एक वस्तु आपके लिए पिलेगन नहीं बन रही ओनो जैसे मजाक करने का भी जो भेद लाया हमने एक तो रूप का सुबह आया रूपे आपके लिए पिलेगन तो निशान एक मानव से बाहरी तरह के रूपे आपके लिए भी नॉमिस है मेरी अनेक गृह मत
නමුත් මතක් කරනවා නම් විඥාන වාසය කරන්න බැරි. පුළුවන්. ඒක විඥාන දවස වගේ නිසා එයාට කයක් මරන්නේ. ඉදිරි විඥාන. නේද? විඥානයට කයක් මර දෙන්න බැහැ. ඒකම තමයි අපි කිව්ව ස්පර්ශ නිරෝධය. ස්පර්ශයක් වෙනවා සිද්ධ වෙනවා. ඒක හේතුවනේ. අපි යන ඇහැකට රූපේ තමයි නිත්‍ය භාවයෙන් බුදුනකොට පස්ස නිරෝධයක් වෙන්නේ. පස්සේට ඊළඟ පියවර යන්න බැහැ. වේදනා පැත්තට යන්න බැහැ. තණ්හා පැත්තට යන්න බැහැ. නේද? උපාදාන පැත්තට යන්න බැහැ. वर्तमान हेतु මේ මොහොතේ යමන්ත මතක් වෙන්නේ එතනම බලන්න. මතක් කියන දෙයක් තිබුණා නෙවෙයි, මතක් කියන පසු තියෙනවා නෙවෙයි, මතක් තුනේ ඉතිේම හේතුපත් වෙන්නේ. කොහොමද මේ මතක් වෙන්නේ? මොකද්ද මේ මතක් කියන්නේ යථාර්ථය? කවදාවත් මතකයේ කියන්නේ ටිකක් නෑ නේද? අතීත නිරුද්ධ නිසා. මතක් වෙනවා. මේ පෙර සිද්ධියක් මතක් වෙනවා නෙවෙයි. දැන් මොන ගැටියද කරන්නේ මේ සිද්ධියක් කියලා. प्रसिद्धियां මනෝවිද්‍යාවේ මනෝවිද්‍යාවේ කියන ඔබක්වා ස්පර්ශයක් වෙනකොට ස්පර්ශය කියන්නේ ඇසය රූපේ ප්‍රත්‍ය චක්‍රඥානය හරිනවා විඥානය හටගන්නවා කියන්නේ විඥානය හටගන්න තැන සංඥා ස්කන්ධය හඳුන්වා දීලා කියලා කියනවා විඥානය. සංඥා ස්කන්ධය හඳුන්වා දුන්න දේ තමයි විඥානය දැනගන්නේ. කොහොම විඥානයක් පහළ වෙනවද? ඒක ස්කන්ධ පහම ඇතුළා. විඥානය කියන එක දැනගන්න ගමන් සංඥාවේ කෘත්‍ය වෙලා නැත්තම් සංඥා කරන මොකද්ද? හඳුන්වා දෙනවා. විඥානය තමයි. අපි හඳුන්වා දෙන්නේ මේ මොන යාගෙත් කියලා. ඔබ
තියෙනවද තියෙනවයි කියන මතයක් කර වැටෙනවා. දැන් ඔයගොල්ලෝ මේ බණහන් දැවිලා ඉනකොට දිවල් වල ආවල් ආවල් ඉන්නවා. ආදිවාසීන් මානසික පස්තලයක් තියෙනවා නේ. මේ පස්තලය සැබෑ එකක්ද මානසික සකස් වෙච්ච භාවයද? मतक බුදුහාම වදාළේ අර නිමිසම රැතුරු බුදුහාමගෙන් ඇහැරුවා ස්වාමීන් වහන්සේ සිල් සංස්කාර අනිත්‍යයි කර්මය විතරක් ඇයි අවිනාශීව පවතින්නේ විනාශනෝදී සිල් සංස්කාර අනිත්‍යයි කර්මයෙන් විනාශයක් මොකද ඉන්නේ ඒක බුදුහාම වදාළා යම් කුරුසේ සීලයක් තියෙනවා හරි සීලෙන් අවදි වූ විට සීලෙම මතක් වෙනවා स्वभाव स्वरूप निरंतर उपकरण उपकरण विकास हेतु वो काफी कथा करें
ඒ මතක් වෙන කෙනෙකුත් නෑ මතක් කරන දෙයක්වත් නෑ අර ක්‍රියාවලියක් හරහා ආස්වාදය ලැබෙනවා ආහාර ලැබෙනවා බීම වෙනවා වරදවත් වුණා කියලා වෙනවා මොනේ ආදියාවක් ඒ අස්තිරය සිහිවීම වෙන්නේ අපිට ඒ සිහිවීම වෙන්නේ අපිට නෙවෙයි හිතකට ඒක තමයි අපි කියන්නේ මනෝ විඥානය ඒ තුන්ගේ සහසන බලය වෙන කොට මත මතක් වෙනවා ආයෙ කියන ගණන් ඉවත් වෙනවා අනම් පස්සෙන් දෝදේ පස්සෙන් දෝදේ ඒ පස්සෙන් දෝදේ කියන එක මතනේ අදහස එතන අවිද්‍යාවක් සමගමයි කියන දෝදේ මතක ඒක තුන ලැබ පිළිගැනීම සමගමයි කියන දෝදේ මත මතක් වෙනවා කියන ගණන් ඉවත් වෙනවා යන්නේ නැහැ ඒක පොත आदि හේතු ප්‍රත්‍ය දක නැත්තම් එතන පංචේන්ද්‍රයන්තුමින් හේතු ගැටලුවක් විඥානයේ පාලන කොට යා පිළියම් තියෙන මාසේ ඉදිරියෙන් හම්බෙන දෙයක් කියන එක ඇසක් තියෙනවා රූපයක් තියෙනවා කියන දෘෂ්තියෙ ඉන්නේ එනිසා එතන ඒක ධම්ම වෙනවා කියන්නේ නිට්ටි වසක් තියෙනවා නිට්ටි රූපයක් තියෙනවා කියලා පිළිගැනීම තුල හම්බුනේ නේ මට මේ හම්බෙන්නේ අහවලා කියන මතය දෙතපත් වෙනවා එතකොට මේ අමලායක මතය ධම්ම ධම්ම තමයි. ඒවත් එක ධම්ම දිනවා. ඔව්. ඒකනේ ඒවට පැවැත්මක් කියලා තියෙනවා. දේවල් නෑ කියන ආත්මඥානව කියලා තියෙනවා. මොනවද කියන්නේ නේ? අත්‍යන්තයෙන් ඇතුළත් අපිට. ඔව්. ඒක මනෝ විඥාන. ඔව්. මනසිකාන්තිය. ඔව්. එතකොට හේතු ඇති නිසායි ඵලයක් හටගන්නේ. හේතු ඇති නිසායි ඵලයක් හටගන්නේ. अविद्या වර්තමාන සිදුවීම අතීතයක් හම්බ වෙන්නේ නැහැ. ඒක වර්තමානයේ තියෙනවා. ඔව්. එතකොට දේවල් නොකරගෙන අපි කොහොමද දකින්නේ? ඒ මතක ගැනීම. හේතු ප්‍රති නැගන්න සංස්කාරණ තනි ස්පර්ශ. හේතු වෙන සංස්කාර දෙ ස්පර්ශ. එතකොට ඒක අනාත්ම වෙන්න ඕනේ. ඒක අනාත්ම වෙන්න ඕනේ. සුපේ තමම වෙන්න ඕනේ. වේදනාව සංඥාව ආදී ස්කන්ධ ටික අනාත්ම වෙන්න ඕනේ. ඒ අනාත්මය තුළ ආත්ම වෙනවා කියන්නේ.
අනාත්මගේ හේතුවෙන් සකස් වෙච්ච බව ගැනීම තුල පිළිවීම තුල එක එක විග්‍රහ කරන ඕනද එක එක කොටස් 10කට කරනවත් ඉරටම නෙමෙයි. එක එක දේ කොටස් 10කට 15කට කරනවත් ඉරටම නෙමෙයි. දැන් මේ කොටස් ගොඩක්ද 14කට කරනවද? 14. 14කින් මේ විවිධ මුට්ටි. මැටි කොටේ විවිධ මුට්ටි වගේ. 14යි. ඒ නිසා විවිධත්වයක් ඕනද? විවිධත්වයේ තුල ඒකත්වයක් නැද්ද? විද්‍යාත්මක තුල කොටස් තියෙනවා මේ විද්‍යාත්මක විද්‍යාව තුල අර ඒ නැද්ද පරමිතිය උඩ කොක්කෝ පටවියක් තේජ කරන දාතුවේ සතහන් වදනවා දාතුවේ විද්‍යාකාරීත්ව තුල ඒ ප්‍රඥා එක සදානකට වෙනවා තව වත් වදනන්නේ ඒක දාතුගේ සමාදාය මේ දාතුනාත්ත්වයේ තුල සංයමනාත්ත්වය සමස්තය වශයෙන් ගත්තහම අපි දැන් මෙතෙන්ද පොදුවේ කියන්නේ මේ ධර්මශාලාව කියලා නම් අපි එක එක නම කතා වෙන්නේ නැහැ නේද? ධර්මශාලාව. කර්තින වැටයි ධර්මශාලාව. දැන් මෙතන ගෝචර රූපේ වෙන්නේ ඒ ධාතුගේ ක්‍රියාකාරී සකස් වෙච්ච බවද? එහෙමයි. අපිට වේදත්වයක් ඕනේ නැහැ නේද? අයිත පොදුවේ වරන්නේ නැහැ. යමිද්ධියන් වල කන්නාරියට ඇල්ලුවා නම් කන්නාරියේ යමි ප්‍රතිබිම්බ කරනවා නේ කරන්නේ. අන්නාලේ පුරුවේ ප්‍රතිබිම්බ රද වෙනවා සමස්තයක් වශයෙන් නේද? ඒ වගේ ඇහි ප්‍රතිබිම්බ රද වෙනවා. එනිදි එතකොට ඒක අපි ඉන්නේ වාසිය දකින්නේ නැහැ. ඇහැ ගෝචර වෙන්නේ හේතුව. එතකොට ඇහැ අරුත කරන විඥානය. මේ තුනේ එකතුවට කියනවා අපි ස්පර්ශය. එතකොට දැන් මෙතන අපි ආරාමයේ ඉන්නවා කියන ආරාමයේ ඉන්නවා කියන මේ ස්පර්ශය හේතුන්ගේ සකස් වෙච්ච එකක් කියනවා. අනිත්‍ය ආදිය ධාතුගේ යථාභූතය එළිවෙන්න ඒ යථාභූත රූප යථාභූත විඥාන යථාභූත ස්පර්ශේ යථාභූත ඉස්තලා නීතරු ඒවා සම්බන්ධයෙන් ලැබුණේ මේ ධාතුගේ විසමතාවයන් උද අනාත්මය පිළිබඳ මේ අනාත්මය තුළ ඒකත්වයක් තියෙනවා මේතල මෙහෙදි බව ඉතින් කලින් මේ කියන දෙවි ධාතුගේ ක්‍රියාකාරීත්වය පැහැදිලි. මම පොළොව ගන්නෑ මේ තියනවා. මේස ගන්නෑ පොළොව. පොළොවේ සාරයම මේක කියන්නේ. මේස සාරයම පොළොව කියන්නේ. මේකෙන් දිනලා කියන තමයි පොළොව හැදේ. පොළොව අනිත් කියන අන්තර සුබතර තමයි මේක කියන්නේ. මේ දෙකේ කක් වේ. අපි දෙකක් කරන්නේ අපි මේ හිතන්නේ අපි. මේ දෙක නම් පොළොව නම් කියලා. ඒ වෙලෙදි ඉතක කරා වෙන්නේ දෙයක් කියලා. පොළොවේ වැඩි කොට කරගෙන දැන් පොළොවේ මෙටි වල කියනවා නේද? පොළොවේ නිමේ දැන් වැඩි කොට. ඒ වගේ අපේ මේ ශරීරය, මේ මහා පොළොව, මේ සියල්ලම අපේ අහු තියෙන ඒවා දෙන්නේ ඒවා මේ සියල්ල තුන ඒ ඇත්ත දාතු අතර. තියෙනවා නෙවෙයි, නැත් නෙවෙයි. කියලා අදුෂමාන ආශ්චර්යවත් ක්‍රියාවලියක් ඇත මේ විශ්වය. ඒ අදුෂමාන ආශ්චර්යවත් ක්‍රියාවලියේ අංශ තමයි අපි දෙකක්කට වෙනස් දෙකක් තියෙන්නේ. මේ ක්‍රියාවලියේ ක්‍රියාවල අංශ. උපුරුකව කැලිලායි කොහොම කරත් ඉත්තයි. නේද? අදුෂමාන ආශ්චර්යවත් ක්‍රියාවලියක් ඇත සතරවන ධාතු උපි. මේ ක්‍රියාවලියේ ලිපිදන අංශ දෙකක්. කලදරුනේ පිච්චකොම අපි ගැන විනාශ වුණාද? අනුයුතුමයි නැගිටලා දෙතේ.
අර විනාශන කොට විනාශනාලේ ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලියට අවුලක තමයි පිච්චේ දෙක. එතකොට දුමාගලුයි ඇති වුණා. ආල්ති විදිනකොට ඇති විනාශන්නේ බ්‍රහ්මසේ විනාශේ පිටි හිටියා. ඒ ක්‍රියාවලිය නිරන්තර විපාක නැස්තුම සායක විතරම. ක්‍රියාවලිය. ඒක නියත. අදුසමාන ආචාර්යමා ප්‍රියාවලිය ඒක අදුසමාන දහතු මෙලියා මෙලියාමයි කරම තමයි විඥානය කරන දරගන්න කොට අසත්‍යක රූපයක් ඇද කියලා කොටස් කරලා විඥානයේ කොටස් කරුගේ හේතුමුනේ ඉදිරියට තමයි පස්සෙ ගිහලා ඒ පස්සෙ ගෙන්තර සකස් වෙච්චි මේකත් නේ සකස් වෙච්ච ලෝකයක අපි සැරේ කියලා නේද निरुपति ඒ විලාවේ හරි සකස් වෙන ලෝකේ ඒ විලාවේ ආයතන වල සකස් වෙන ලෝකේ ඒකයි යෝගියයි සෞන්දර්යයි විනෝදයයි මාර්ගයේ උතුමයි මනසක් සහිත ඉතින් මේ වගේ අපි ඇදට ගිහින් බෑ ආයෙ මොනට ඉන්නවද අපි එහෙම කරුණා ආයෙත් මේ ලෝකේ ඇද ගිහින් හතරට පෙරෙන්න නොදී විතරයි සාර්ථකයි අපි කියනවා නිවිරයනදි මෙහෙට හේතු වෙනකස් වෙච්ච එක තමයි මිනිස් ගන්නේ ඇලිලි ඉන්නේ කියන එක දැකින් දකින්ද එකක් කියලා. එක පවත් ගන්න බැහැ. දැක්සමෙන් නොදැන දෙන්නේ ඒක ලියනවා. මේක ලියනකම් තනියෙන් බැරි නිසා නම් ඉදිරියට ලෝකේ පහලයි. ඒ නමුත් අවස්ථාවේ නම් ප්‍රයෝජනෙ ගන්න ඕනේ. ලයි පහරි විස දෙකයි ලයි ඔබ සියලු දෙනාම අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගේ මේ අවස්ථාවේ දේශනාව සාකච්ඡාව ශ්‍රවණය කරන ලබාගත්තා වූ යත්නමාන කුසල සම්පත්තිය අපට නිගම්ව කියලා දුන් උතුම් වූ දේවයන් වහන්සේලාට අනුමෝදන් වේවා අභිත්‍ය කවාසය කොට අපවත් කියලා දාන ස්වාමීන් වහන්සේලාට ඒ වගේම महात्मा कल्याण